ආයුබෝවන් සුසාන්ස් කිචන් YouTube channel එකට ඔයාලා සීලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම රසවත් බත් එකක් උයන්නයි යන්නේ. මේ බත් එකේ විශේෂත්වය තමයි එකම භාජනයයි අවශ්‍ය වෙන්නේ. බෝඩින් වල හොස්ටල් වල ඉන්න අයට නිවසේ අඩු සමාජිකයන් පිරිසක් ඉන්නවනම් ඒ අයට මේ බත් එක උයාගත්තාම හරිම පහසුයි. ඒ වගේම ভেජිටේරියන් අයටත් විශේෂයි. මොකද මස් මාළු බිත්තර මුකුත්ම දාන්නේ නැති නිසා. ගෙදර තියෙන ඕනෑම ඉලවලු වර්ගයක් තාලා මේ බත් එක හදාගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අඩු වියදම් බත් එකක්. මේ බත් එක කන්න වෙනත් කිසිම දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන නම් තක්කාලි සෝස් එක කෑමට ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා කීරි සම්බා බාසුමති නාඩු වගේ ඕනම හාල් වර්ගයක් ගන්න පුළුවන්. මම නම් බාසුමති හාල් ග්‍රෑම් 750ක් ගත්තා. අද මම ගන්න ප්‍රමාණයෙන් 7-8 දෙනෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඉතුරු වෙලා තියෙන ඕනම එළවලු වර්ගයක් ගන්නත් පුළුවන්. මේ ද්‍රව්‍ය අනිවාර්යයි කියලා මම කියන්නේ නැහැ. මගේ ගෙදර උයලා ඉතුරු වුණු එළවලු වර්ග කිහිපයක් තිබුණා. මම ඒව ගත්තා. වට්ටක්ක පොඩි කෑල්ලක් තිබුණා. ඒක කොටු හැඩයට කපා ගත්තා. ගෝව කෑල්ලක් තිබුණා. ඒක තරමක් ලොකුවට කපා ගත්තා. ලූණු කොළ ටිකක් ලොකුවට කපලා ගත්තා. ඒ වගේම අල ගෙඩියක් කොටු හැඩයට කපලා ගත්තා. ඒ වගේම කැරට් අලියකුත් තිබිලා කොටු හැඩයට කපලා ගත්තා. ওই ටික තමයි ගත්තේ. ඒ වගේම බීලුණු ගෙඩියක් පොඩියට කපලා අරගෙන තියෙනවා. සුදුලුණු ගෙඩි 4ක් සහ අමුඉඟුරු කෑල්ලක් තලලා ගත්තා. තලන්න අවශ්‍යත් නැහැ. මම තලලා ගත්ත මෙතෙන්දි. ඒ වගේම කොත්තමල්ලි කොළ අරගෙන තියෙනවා. රම්පෙ කරපිංචා අරගෙන තියෙනවා. අමු මිරිස් කරලුත් අරගෙන තියෙනවා. පොල් කෝප්පයක් අරගෙන තියෙනවා. ඒ වගේම කෑලි මිරිස් අරගෙන තියෙනවා. තේ හැඳි දෙකක්, සූදුරු තේ හැඳි භාගයක්, 3-5 කුඩු තේ හැඳි දෙකක්, කහ තේ හැඳි එකක්, ගම්මිරිස් තේ හැඳි එකක්, කුරුඳු කෑල්ලක්, එන්සල් 3ක්, කරාබුනේටි 4ක්, බේලිෆ් කොළ තියෙනවා නම් විතරක් තේ හැඳි භාගයක්, බිරියානි පවුඩරුත් තියෙනවා නම් විතරක් තේ හැඳි 3ක් පමණ ගන්න. ඒ වගේම තඹගත් ග්‍රීන් පීස් ටිකක් අරගෙන තියෙනවා. ඒකත් අනිවාර්ය නැහැ. ගෙදර තිබුණ නිසා ගත්තේ. ඉතින් මේව තමයි මම ගත්තේ. ඔයාලගේ ගෙදර තියෙන ඕනෑම ලෙවලුවක් ගන්න පුළුවන්. ඒ වගේම පොල් තෙල් හෝ ඒ වගේම ඔලිව් ඔයිල් හෝ නැත්නම් මාගරින් හෝ ගන්නත් පුළුවන්. ඒ වගේම දෙහි භාගයකුත් මම ගත්තා. බාසුමති හාල් නිසා විනාඩි 10ක් විතර පොඟව ගන්නවා. වෙනත් හාල් වර්ගයක් ගත්ත නම් පොඟවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් හාල් එකට වතුර ටිකක් දාලා පෙඟෙන්න පැත්තකින් තියාගන්නවා. ඒ අතර මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට පොල් කප් එක දාගන්නවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු ටිකක් දානවා. අමුමිරිස් කරල් ටිකක් දාගන්නවා. කොත්තමල්ලි කොළ වලින් ටිකක් දාගන්නවා. මම මෙතෙන්දි කියන්න ඕනේ කොත්තමල්ලි කොළ අනිවාර්ය නැහැ. ඒක නැතත් ඒ වෙනුවට අපිට කරපිංච කොළ දාගන්න පුළුවන්. ටිකක් කොළ පාටට ගන්න. ඊට පස්සේ ඒකට මේ ටික දාලා අවුමිරිස් ටිකක් දානවා. මේ සියල්ලම දාලා වතුර කප් කාලක් පමණ දාලා බ්ලෙන්ඩර් කරගෙන එනවා. දැන් මම බ්ලෙන්ඩර් කරගන්නයි යන්න හදන්නේ. මේ තියෙන බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ ඒකත් අපි පැත්තකින් තියාගමු. අද මම මේ බත් එක හදන්නේ රයිස් කුකර් එකේ. ඒක මට පහසුයි. නමුත් ඕනෑම ලිපක භාජනයක් තියලා මේ බත් එක හදාගන්න පුළුවන්. දර ලිපක් වුණත් ගෑස් ලිපක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම දැන් රයිස් කුකර් එක ඔන් කරලා තෙල් මේස හැඳි 3ක් සහ ඔලිව් ඔයිල් මේස හැඳි 1ක් දානවා. ඔලිව් ඔයිල් අනිවාර්ය නැහැ. තෙල් ටික රත් වෙද්දී කුරුඳු කෑල්ලක්, ඉන්සල්, කරාබුනේටි දාගන්නවා. බේලීෆ් අනිවාර්ය නැහැ. බේලීෆ් කුඩු ටිකක් තිබිලා මං දාගත්තා. මේ ටික දාලා මිනිත්තුවක් පමණ අපි කවලම් කරගන්න ඕනේ. මිනිත්තුවකට පමණ පස්සේ කපාගත් බීලුණු ටික දාගන්නවා. බීලුණු ටික මේ වගේ පොඩි කරමින් දාන්න. ඊට පස්සේ රම්පෙ කරපිංච ටිකක් දාලා සුවඳ එනතුරු තෙම්පරාදු කර ගන්නවා. ලූණු ටික රන්වන් පාට වෙන්න ඕනේ නැහැ. සුවඳ එද්දී ඒ ඇති.
ඊට පස්සේ කෑලි මිරිස් ටිකත් එකතු කර ගන්නවා මේ වෙලාවේදී. बिरयानी पाउडर टीक कुदानवा बिरयानी पाउडर अनिवार्य है बिरयानी पाउडर नेत्नम एवेनुट तुणपहा गतप प्रमाण सह मिरीस्कूर प्रमाण वेडिकरगान्न पुलुवा देन मेटिक होंदर कवलम करगान्नवा इट पस्से गम मिरीस् टीका दागान्नवा कह टीका दानवा दाल कवलम करगान्न ඊළඟට අපි බ්ලෙන්ඩර් කරගත් පේස්ට් එක දාගන්නවා මේ පේස්ට් එකේ සුදු ලුණු අමිඟුරු තියෙන නිසා අමුතුවෙන් සුදු ලුණු අමිඟුරු දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක දාලා ටිකක් සුවඳ එනතුරු කවලම් කරගන්න ඊට පස්සේ කපාගත් එළවලු ටික එකින් එක මේ විදියට දාගමු නමුත් ලුණු කොළ දාන්නේ නැහැ ලුණු කොළ දාන්නේ අවසානයේ මුලින් දැම්මොත් තැඹෙනවා වැඩිනේ लून कोल वेनुवट अपिट लीक्स कोल उनत गन्न पुलुवा ईट पस्से मे सियल्लम होंदट कवलम करगन्नवा होंदट कवलम कराट पस्से नैवतत कपागत तक्काली टिक दागन्नवा तक्काली टिक दाला कवलम करगन्नवा ईट पस्से सोदला मिनित्तु दहयक पेंगेन्न तियागत्तिपु बासुमती हाल टिक दानवा हाल टिक इलेवल उत्तेक में वागे मिनी तु देखा पा मने तेंपरादु करगान नौने इट पसे कपागत कोत्तमाली टिक कोत्तमाली कोला टिक अवसायंट दागान नवा ඊළඟට අපි බතට අවශ්‍ය ප්‍රමාණයට වතුර තියාගන්න යන්නේ. මම හැමදාම කියනවා වගේ බතට වතුර තියද්දී අතේ මැද ගින්නලේ දෙවන පුරුක ළඟට වතුර තියාගත්තම කවදාවත් බත වරදින්නේ නැහැ. බත ඇට්ටකුණා වෙන්නෙත් නැහැ. ඒ වගේම බත බෙරි වෙන්නෙත් නැහැ. නැත්නම් බාසුමතී වගේ හාලක් හදන්න ගොඩක් අය බයයි. हाल प्रेम पांसियाक वगे नम मेदगिल्ले पुरुक एकहमारक वगे तियागान वतुर एद्द कियल बलद्दी करंट के नुयनवन लिपो ऑफ करगान होंदर मतक तियागान नोने वतुर दाल होंदर कवलम करला ईट पस्से पियनकिन बत वहल तंब गन्नवा बत टिकक रत्तेगिन इद्दी मट लुणु दागान मतक्कुने नेत्नम बतट वतुर तियद्दीम लुणु दागान नोने मे बलन्न බත 90ක් පමණ දැන් තැඹිලා 90ක් පමණ ඉදෙද්දී අපි කලින් කපාගත් ලූණු හෝ ලීක්ස් කොළ දාගන්නවා මුලදී දැම්ම නම් ලූණු කොළ තැඹෙනවා වැඩි ලස්සන කොළ පාට යනවා එතකොට ඒ නිසා කලින් තඹගත් ග්‍රීන් පීස් ටිකක් දාගන්නවා මෙතෙන්දී ග්‍රීන් පීස් අමුෙන් දානවා නම් එළවලුත් එක්ක මුලින්ම දාගන්න දැන් නැවතත් බත හොඳට කවලම් කරලා පියනකින් වහලා ඉතිරි 110ක් තැඹෙන්න තියාගමු මේ වගේ දැන් නම් බත හරි ස්විච් එක ඔෆ් කරලා අපි දෙහි භාගයක් තියාගත්තා ඒ දෙහි භාගයේ ඉස්ම ටික මේ වගේ ටිකක් නිවුනම දාලා හොඳට බතත් එක්ක කවලම් කරගමු දැන් ඉතින් හරි රස බලන්නයි තියෙන්නේ අපි එහෙනම් උණුවෙම බෙදාගමු නේද උණුවෙන් තමයි මේ බත් එක ගොඩාක්ම රස එහෙනම් ඔයාලත් හදලා රස බලලා මට කමෙන්ට් කරන්නකෝ ඔයාලගේ වටිනා කමෙන්ට් එක මට හරියම වැදගත් ඒ වගේම හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න subscribe කළ යාළුවන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මෙතෙන්දි ඒ අතරෙම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා ඉතින් නැවතත් රසවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා